කලගාටු වෙන්නේ ඇත්තටම මේ මහා ව්‍යසනයත් එක්ක ක්ෂණික වෙච්ච මරණ නොවේ මේවා. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වුණා නම් මේ තත්ත්වයෙන් අපිට මිදෙන්න තිබුණා. ඒ පිළිබඳව අපි හැම අවස්ථාවෙම හැම තැනම අපි අවධාරණය කරා අපරීක්ෂාකාරී විදියට මේ නැරඹීමට යෑම හෝ නැත්නම් වෙනත් ආකාරයේ හැසිරීමකට ලක් වෙන්න එපයි කියලා. එම නිසා මේ තත්ත්වය පහකින් අවමුණයි කියලා මම හිතන්නේ. ඒකම නිවාස හැටියට ගත්තොත් පූර්ණ වශයෙන් නිවාස 134 කුත් අර්ධ වශයෙන් නිවාස 600 කුත් මේ තත්ත්වයට මුණ දුන්නා. ඒවා අපි ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයන් හැටියටයි මම දකින්නේ. දින නිරන්තරයෙන් දිගටම මේ කඳුරු පවත්වාගෙන යන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතා ඉක්මනින් මේ අපේ ජනතාවට අවශ්‍යතාවය තිබුණා තමන්ගේ නිවාසවලට ගිහිල්ලා නැවත ස්ථිරව ඒ කටයුතු වල නිරත වීම, ඒ සඳහා පිරිසිදු කිරීම සහ අනෙකුත් කටයුතු වලට සෞඛ්‍ය සේවයත් වගේම අපේ පළාත් පාලන ආයතන දැඩිසේ උනන්දුවකින් කටයුතු කරා ඒ පිළිබඳ මගේ ගෞරවය සියලු දෙනාටම හිමි කරන්න කැමැති. කෘෂිකාර්මික වශයෙන් ගත්තොත් එහෙම අපේ දිස්ත්‍රික්ක කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් මේ වන විට සම්පූර්ණ වශයෙන්ම හානියටපත් වෙච්ච අක්කර ප්‍රමාණය ගත්තොත් අක්කර 1369 ක විතර ප්‍රමාණයක්, කුඹුරු මුළුමනින්ම විනාශ වී ගියපු කුඹුරු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වීවගාව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවිච්ච ප්‍රමාණයක් තියෙනවා. ඒකම කුඹුරු තුළ ගල්වැලි සහ මඩ තැන්පත් වීම බොහෝ දුරට තියෙනවා. ඒවා ඉවත් කළ යුතු වෙනවා ඊළඟ කන්නේ වගා කිරීම සඳහා. ඒකම එළවලු සහ අතිරේක භෝග සඳහා යම් යම් ආකාරයේ ගැටලු මතුවලා තියෙනවා. ඒ පිළිබඳවත් අපිට හිතන්නට වෙනවා. විශේෂයෙන් පාසල් දෙකක් කන්මල ප්‍රාථමික විද්‍යාල සහ සපුතන්ත්‍රිකන්ද තාවකාලිකව අවදානම් නොවන බව ප්‍රකාශ කළ තිබුණත් එතනින් ඉවත් කිරීමට අත්‍යවශ්‍යයි කියන එක තමයි අපේ හැඟීම. කරා අවසානයේ ගිය සෙනසුරාදා තිරිදත් ගරු අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ නියෝජිතයන් 2000 හැටියට ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාත් ඩිජිටල් සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍යතුමා දෙදෙනා එතුමන්ලගේ නිර්ධාරින් සමග පැමිණලා ශ්‍රේෂ්ඨ චාරිකාවලියදීලා ගරු අමාත්‍යතුමන්ලත් සමග කතා කරලා පැවතිච්ච ව්‍යසනය පිළිබඳ යම් යම් ආකාරයේ තක්සේරුන් කරගෙන නිරන්තරයෙන් මේ කටයුතු වල පවතින පැවතුන තත්ත්වයට ළඟා කරවීම සඳහා අවශ්‍ය සහාය දෙන බව ප්‍රකාශ කරලා ක්‍රියාත්මක වුණ අපි වැඩවලට ඒ පිළිබඳ සමාලෝචන රැස්වීම ලබන 17 වෙනිදා නැවතත් මේ දිස්ත්‍රික්කයේ තුල පැවැත්වෙනවා. තවත් අපේ අවධානය යොමු කරමින් අනවසර ඉදිකිරීම පිළිබඳ අපේ පෞද්ගලික රැස්වීම කීපය තුළම විශේෂයෙන්ම අපේ දේශපාලන නායකත්වයේ දැඩිසේම අවධානය යොමු කරා අනවසර ඉදිකිරීම වලට කිසිම සහනයක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ලක්ම ඉවත් කිරිය යුතු ඒවා නිල වශයෙන් ඉවත් කිරීම සඳහා නියෝදාහරින්ට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවායි කියලා ඒට මම විශේෂයෙන්ම ගරු කරමින් ඒ පිළිබඳව අපි දිගටම කටයුතු කළ යුතුයි කියන එකත් දැඩිසේම අවධාරණය කරනවා. මොකද අපේ හැමතැනම ගිහිල්ලා බැලුවොත් අනවසර ඉදිකිරීම දැඩිසේම මේ තත්ත්වයට බලපාලා තියෙනවා. දැන් තමත් අරගෙන තියෙන්නේ මේ අනවසර ඉදිකිරීම තමයි මේකට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. දැන් මේ ව්‍යසනයේ එක හේතුවක් තමයි අපි සමහර රක්ෂිතවල ඉදිකිරීම මේ වගේම ඇලවේලි හරියාකාරව සකස් නොකිරීමේ නිසා අපි මේ පිළිබඳව තංගාලි දිමුණු රැස්වීමේදීත් අපේ දේශපාලන අධිකාරියත් එක වෙලා යම් මතයකට ඇවිල්ලා තියෙනවා. මීට පසුව මේ ස්ථානවල කිසිදු ආකාරයක නැවත අනවසර ඉදිකිරීම කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එහෙම නොත් නැවත අනෙක් අයත් මේ ව්‍යසනයට පත් වෙනවා. ඒ වගේම සමහර ඉඩම් මේ සමහර ඇලවල් වල රක්ෂිත සියල්ලම වගේ මේ අල්ලගෙන තියෙන්නේ. ඒවයි තමයි මේ ගම්මතුරට යට වීම තියෙන්නේ. ඒකම හෝටලුත් තියෙනවා මේ අනවසරෙන් ඉදිකිරීම තියෙනවා. ඒවත් යම් බලපෑමකට ලක් වෙලා තියෙනවා වගේම නැවත ඒවා ඒ ස්ථානවලම සකස් කරොත් මේ නිසාම අනිත් අයටත් ඒ හිරිහැරය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකම මේ නිවාස ඉදිකර ගැනීමේදී අර ඉඩම් සමහර ඒවා තියෙන්නේ පෞද්ගලික ඉඩම්. ඒ අයට වෙන ඉඩම් දුන්නත් යන්න එච්චර කැමැත්තක් නැහැ මේ ගම්මතුරෙන්. විශේෂයෙන් මේ නායෑමට වැඩිය මං කිව්වේ ගම්මතුර සම්බන්ධව ගත්තොත් ඒවා ඒ අය කියන්නේ තමන්ගේ පෞද්ගලික ඉඩම්. මේ අවුරුදු ගණනාවකට පස්සරයක් තමයි මේ වගේ එන්නේ කියලා. ඒ වගේ ස්ථානයක ඉදිකිරීමක් කරනවා නම් අඩුම වශයෙන් ගම්මතුරක් ආව තොරොත්තු දෙන ආකාරයේ නිවසක් ඉදිකර ගැනීමේ අවශ්‍යතාවය තියෙන ඒ පිළිබඳව අවධානය යොමු කරොත් මං හිතන්නේ අපිට නැවත මේ වගේ ව්‍යසනයක් ඇති නොවන මට්ටමට ගේන්න පුළුවන්. මේ අනවසර ඉදිකිරීම සහ ඉවත් කිරීම පිළිබඳව මූලික වශයෙන්ම ප්‍රාදේශීය දේශපාලන නායකත්වයන් එක මතයකට එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ආණ්ඩු පක්ෂේවා විපක්ෂේ වේවා මමත් අත්දැකීමෙන් දන්නවා ඔය ප්‍රශ්නේ එන්නේ දේශපාලන වශයෙන් තමයි නිලධාරීන්ට හරස් වෙන්නේ. ඒ නිසා දිස්ත්‍රික්කයේ විදියට ඒ සම්බන්ධයෙන් එක මතයකට ඇවිල්ලා එක තීන්දුවකට එනවනම් මම හිතන්නේ ඔබතුමාලාට බොහොම පහසුවේ නිලධාරී මහත්වරුන්ට මේ කටයුතු කරගෙන යන්න. ඒ නිසා ඒ ගැන එකඟත්වයකට එන්න එතනදී ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති වුණේ නැහැ. නමුත් යම් ප්‍රමාණයක අපිට මේ සම්බන්ධයෙන් සිතන්නට වෙනවා. මේ ආපදා තත්ත්වය පිළිබඳව සහන සුබසාධන කටයුතු වගේම ඉදිරියේදී ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් අද මම ඔබ සමග කතා කිරීමට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ආපදා තත්ත්වයේ තුල සහන දී යුතු ජනතාවගේ විශේෂයෙන්ම සුබසාධන කටයුතු සඳහා කඩිනම් අප්‍රමාදව විධිමත්ව තව තවත් ඒ කාර්යයන් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමයි. දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු වගේම වෙනත් දිස්ත්‍රික්කවලිනුත් මැති ඇමතිවරු පත් කළේ මේ සඳහා ඔබට අවශ්‍ය සහයෝගයක් සහ ශක්තියක් දෙන්නයි. ඒ නිසා රාජ්‍ය ආයතන සහ ඒ සියලු දෙනාම එක්ව ඉදිරි කටයුතු ඉතාම සාර්ථකව ඉටු කරන බව මම විශ්වාස කරනවා. ඒ පිළිබඳ ඔබ සෑම කෙනෙක් කෙරෙහිම මගේ ගෞරවයක් සහ විශ්වාසයක් තිබෙනවා. න්‍යායපත්‍රයේ තිබෙන කරුණුගත් විට මුලින්ම තිබෙන්නේ නිවාසහානි නැවත පදිංචි කිරීම. කටුවන වලස් මුල්ල වීරකැටිය ඔකෙවිල බෙලියත්ත තංගල් අඟුණුපදස්ස හම්බන්තොට දැන් නිවාසහානි මම දැක්ක අර්ධ නිවාස සහ පූර්ණ නිවාස හානි සම්බන්ධයෙන් දැනට කරලා තිබෙන ලබාගෙන ඇති වාර්තා අනුව මම හිතනවා NBR වාර්තාත් අරගෙන තිබෙනවා කුරුණැගිලි පර්යේෂණ ආයතනයේ. ඒ තුළ අපිට අර්ධ නිවාස සහ අලුතෙන් හදන නිවාස සම්පූර්ණයෙන් විනාශ වෙච්ච සම්බන්ධයෙන් ඒ ස්ථානවලමද හදන්නේ එහෙම නැත්නම් වෙනත් ස්ථානවල හදනවා නම් මුලින්ම ඉඩම් හඳුනා ගැනීම සහ ඒ ඉඩම් නිරවුල් කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙහිදී සමහර විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදිහට සාමාන්‍ය රජයේ ඉඩම් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ ඉඩම් තියෙන්න පුළුවන්. මේ වන විට දිශාපතිතුමා කියන්න බලන්න ඒ සම්බන්ධයෙන් තත්ත්වය අලුතෙන් නිවාස ඉදිකිරීම සහ අර්ධ නිවාස පිළිබඳව අලුතෙන් ඉඩම් හඳුනාගෙන කටයුතු කළ යුතු නම් ඒ සම්බන්ධයෙන් ඉඩම් හඳුනාගෙන තිබෙනවද, ඉඩම් හඳුනාගෙන අලුතෙන් පදිංචි කිරීම අවශ්‍යද කියන එක පොඩ්ඩක් පරිමාර්ග පළාත් පූජන පරිමා දෙපාර්තමේන්තුව මේ ගැන ගරු ජනාධිපතිතුමනි, වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු කොට්ටාශයේ පවතින උරුබකෝය සහ කිරමෝය මේ ඔයවල් දෙක හරහා තියෙන අමුණු සහ කුඩා වැව් 35ක් මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි වාර්තාව සකස් කළා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට යවලා තියෙන මිලියන 250ක පමණ මුදලක් අවශ්‍ය වෙන මේ කියන කුඩා වැව් පද්ධතිය සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා. පළාත් වාරිමාර්ග ජනාධිපතිතුමනි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාසිරිකම් කොට්ටාස 7ක ස්ථාන 161ක් පමණ අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා මේ හානි වෙච්ච තැන්. ඒකට අපි දැනට දළ ස්ථමේන්තු මුදල් සකස් කරලා මිලියන 165.25ක් අපි විස්තර දිසාපති තුමාට ලබා දීලා තියෙනවා. ගෝජන සේවා යටතේ පාලනය වෙන සුළුවාරි මාර්ග 167ක් පමණ සම්පූර්ණයෙන් කැඩී ගියපුවා සහ අවදානම් ඒ කියන්නේ සේදීයාම් ආපදා තත්ත්වයට පත් වෙච්චා තියෙනවා. මිලියන 121ක දළ ඇස්තමේන්තු සකස් කරලා තියෙනවා. මේ වෙනකොට ඇස්තමේන්තු ගත කරගෙනත් යනවා. විශේෂයෙන් අපි වැව් 15කට වඩා වැලිකොට්ට ගහලා ආපදා තත්ත්වය අවම කරගන්න සිදුනා. ඒ වෙලාවේදී පොලිසියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනත් සහයත් දක්වා ඒවත් අලුත්තරය කරන්න තියෙනවා. මෙතන 167ක් අපි හඳුනාගෙන ඇස්තමේන්තු ගත කරගෙන යනවා. මේ අවස්ථාවම ගැටලුවක් ඉදිරිපත් කරනවා. ප්‍රධාන ගැටලුව තමයි අපිට තියෙන තාක්ෂණික නිලධාරී හිඟය. තාක්ෂණික නිලධාරීන් දෙන්නා ඉන්නේ, අපේ ඉංජිනේරු මහත්තයත් මේ වෙනකොට මාතර දිස්ත්‍රික්කේ ආපදාවට ලක් වෙලා තියෙනවා. තාක්ෂණික නිලධාරීන් මේ දෙපාර්තමේන්තුවෙත් හිඟයක් තියෙනවා. අධිකාර ජනාධිපතිතුමනි, අලුතෙන් බඳවා ගැනීම වලින් හරි මේ දිස්ත්‍රික්කයට දැනට තියෙන්නේ මේ අලුතෙන් බඳවා ගැනීම වලට ඒක වෙනම කාලයක් යනවනේ. ඒ නිසා ඒ අවශ්‍ය ව්‍යාපෘති සාහස කරන්න වෙනත් ආයතන වල දීලා අපි කරමු. ඒක කරලා තියෙනවා. ඒක තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. හොඳයි.
දැන් මේ ගිලන් රත සහ ගිනි නිවන ඒකක දැන් ගිනි නිවන ඒකක මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ එකක්වත් නැද්ද? එකක් තියෙනවා. සංගල්. සංගල්ලි තියෙනවා. සංගල්. ඔව්. ගිනි නිවන ඒකකයක් අත්‍යවශ්‍යයි ඒ නිසා මේ අපි ඒ ගැන වැඩ පිළිලක් කරමු මේ තුමා. ආ අම්බන්තොට මහනගර සභාව. ඔව්. ගිනි මේකයක් ලබා දෙන්න අපි ඉක්මනින් කටයුතු කරන්නම්. ඒ ගැන අපිට අපදා කරන්න මොනා කරන්නට ඕන නැත්නම් ජනාධිපති කම්කරුවන්ට එවන්න. ගිලන් රතත් දැන් ගිලන් රත දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය අත්‍යවශ්‍යම කීයක්ද? නෑ දැන්ට මහත්මතුමනි අපේ දිස්ත්‍රික්කයේ ගිලන් රත 8ක පමණ අඩුවක් තියෙනවා. ඒ යටතේ අපි අර මා කලින් කිව්ලේ සමහර අවස්ථාවලදී එක රෝහලේ ගිලන් රත දෙකක් තියෙනවා නම් එක ගිලන් රතයක් අනිත් සාහන සේවක කරනවා යොදවනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ දැන් විශේෂයෙන් තංගල්ල 30 මාරම් වලසුන රෝහල් වල ඒ රෝගී ප්‍රමාණය ඉතා සාපේක්ෂ වැඩි නිසාත් එකවර හදිසියේ දරුපත් දෙක තුනක් වුණොත් හදිසිය ආපදාවක් වුණොත් එකවර ගිලන් රත දෙක තුන අවශ්‍ය වෙන අවස්ථා විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ මුණ පාන්න උනා. එවැනි අවස්ථාවේ අපිට ප්‍රාදේශීය රෝහල් වලත් ගැටලුව තියෙනවා. ප්‍රාදේශීය රෝහල් වලින් ගිලන් රතයක් ගෙන්න ගත්තම ඒ අතරතුර හදිසිය අනතුරක් ක්‍රියා අනතුරක් වල රෝගියෙක් ප්‍රාදේශීය රෝහලට ගියොතින් ඒ ජනතාවේ පොඩි කුපිත වීමක් තියෙනවා. ගමේ ඇම්බියුලන්ස් එක දීලා වෙන තැනකට අපේ ලෙඩට අනතුරක් වෙන්න පුළුවන් කියලා වගේ තත්ත්වයක් නිසා ඒ දිසා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරු දැඩි අකමැත්තක් දරනවා සමහරට අල්ලපු ප්‍රදේශයේ තියෙන රෝහලකට පවා ලබා දෙන නිසා අවම වශයෙන් දැන් තංගල්ල මූලික රෝහල තමයි දකුණු පළාතේ ප්‍රධාන මූලික රෝහල. ඒ ගිලන් රත තුනම කිලෝමීටර් ලක්ෂ 8කට 10ක් වගේ ධාවනය තියෙන නිසා නිතරම සතිපතාම ඒවා තියෙන ගරාජ් ගත වෙලා තියෙන්නේ. ඒ නිසා තංගල්ල මූලික රෝහලටවත් අඩුම ගානේ පළවෙනි වටේදී ගිලන් රත තුනක්වත් දෙන්න පුළුවන් වුණත් අපිට අනිත් ගිලන් රත තුන අර ප්‍රාදේශීය රෝහල්සන අනුක්ත කරන්න මුල් වටේදී එහෙම නැත්නම් ගිලන් රත 8ක් වගේ තියෙන විශේෂ සූර්යමය ලුණුගම් වෙහෙර කලාපේ වුණත් තියෙන්නේ අමදමතුමා විසින් ලබා දීපු ආදර්ශ ලබත් ගිලන් රතක් තියෙනවා. ඒවත් දැන් අර නිතර ධාවනය වෙච්ච නිසා නිතරම අපට සිදු වෙන ගරාජ් ගත කරන්නේ. ඒ තත්ත්වය තමයි මුණපාන ප්‍රධානම ගැටලුව මේ අවස්ථාවේදී. හොඳයි ගිලන් රත සහ ගිනි නිවන එකක් සම්බන්ධයෙන් අපි අවශ්‍ය වැඩ පිළිවෙල කරන්නම්. මේ ළඟට වෙනත් විශේෂ කරුණු දිසාපතිතුමාගේ න්‍යාය පත්‍රය අවසන්. NBR කියන්න බලන්න දැනට අතිගරු ජනාධිපතිතුමනි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි නායාමට ලග්ගෙ හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 5ක අපි අධ්‍යනය කරලා තියෙනවා. ඒකෙදි අපිට පෙනී ගිහිල්ලා තියෙන 2003 ඉඳලම ඒ ගෙවල් 200ක් විතර වගේ ප්‍රමාණයකින් අවදානමට අයින් කරපු ගෙවල් වල අදටත් මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. ඒකෙන් අප ඊට පස්සේ ඒ කාලය තුල මේ 2003ත් මේ 2003න් පස්සේ ලොකුම වර්ෂාපතනය තමයි මේ 2014 වැටලා තියෙන්නේ. ඒ කාලය තුල නව අලුතෙන් නිවාස ඒ අතර 50ක් 100ක් අතර ඉදිකිරීම කරලා තියෙන අනවසර ඉදිකිරීම. කිසිම ආයතනෙන් අවසරයක් නැතුව සමහර ගෙවල් තියෙනවා එක අවුරුද්දයි හදලා වෙන්නේ. බිත්ති කැඩිලා අර්ධහානි පුරාණ සිදු වෙලා තියෙනවා. අපෙන් කිසිම අවසරයක් අරගෙන නැතුව හදපු ඒවා. ඒ නිර්දේශ ඉදිරිපත් කරන්න ඉතින් මෙතන ඒ ජනතාවගේම යහපත සඳහා තමයි නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. මොකද ඉතින් මේ නේ හැමතැනම ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක් මතුනම ඒ වෙලාවට ඒගොල්ල කියනවා කැමති අපි යන්නම් කියලා. ඒක වෙන තැනක ඉඩනුත් බාර ගන්නවා. නමුත් තමල්ලාවට දෙකම තියාගෙන අර ඉන්න තැන ඉන්නවා. ඒක තමයි පොළොන්නරුව දෙකලා තියෙන දෙයක්. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවයේ මිනිසුන්ගේ. නමුත් ඒ අයගේ ජීවිතවල ආරක්ෂාවට හැම වෙලෙම අපි බලන්න ඕනේ ඒගොල්ලන්ට කරුණු පැහැදිලි කරලා ඒගොල්ල වෙනත් ස්ථානවලට යවන්න. මේ ප්‍රශ්නෙත් හැමෝම දන්නවා ඇස්තමින් තුත් කරලා තියෙන්නේ අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ දිනවකවානු කාලවකවානු සහිත මම හිතන්නේ දේශපාලන අධිකාරියත් එකඟ වෙනවා වැඩේ ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. ඉතින් අපිට ප්‍රධානතම දේ තමයි ප්‍රතිපාදන ටික ඉක්මනින්ම ලැබෙනවා නම් අපිට පුළුවන් කෙටි කාලයක් තුළ අපේ දිස්ත්‍රික්කයේ ආදර්ශමත් දිස්ත්‍රික්කයක් හැටියට ඉක්මනින් වැඩ ඉවර කරන්න. ප්‍රතිපාදන දෙන්න මේ දැන් කියපු වැඩේ ඉවර කරන්න. අවශ්‍ය සැලසුම් යෝජනා ඇස්තමේන්තු අපි වරින් වර ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා මුදල් නිකුත් කරන්න. හොඳයි එහෙනම් සියලු දෙනාටම ඔබ මිස්සුදී.